ආහාර හිඟයක් තියෙනවයි කියන කතාව ආහාර අහේනියක් වෙනවයි කියන කතාව ඒ වගේම දුර්භික්ෂයක් ඉදිරියට එනවයි කියන කතාව බොරුවක් නෙමේ ඒක ඇත්තක් එන ඉදිරියේදී කෑම හිඟයක් එනවා නමුත් අපේ ගේ වටේ ඕන තරම් කෑම තියෙනවා මං වීඩ් මේ අලුත් වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් එවැනි කෑම හඳුනලා දීම අද මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ අපට පුළුවන් කොස් ගත්තොත් එහෙම අපි කොස් වලින් ආහාරයට ගන්න ආකාර කිහිපයක් තියෙනවා ඒ කියන්නේ කොස් මදුළු අපි තඹගෙන ගන්නවා නැත්නම් ව්‍යංජනයක් ඉදිරියට හදා ගන්නවා ඒ වගේම එතන ඒකේ තියෙන ඉරි ඒ වගේම සිබිඩ් සම්පූර්ණ අපි වීසි කළා දානවා එතකොට කොස් ගෙඩියේ තියෙන පෝෂදායිම දේවල් ගත්තොත් එමේ ඉරිත් ඒ වගේම පෝෂදායි තත්වයක් තියෙනවා ඒ වගේම සිබිඩ්ඩත් ඒ වගේම පෝෂක ගුණයකින් යුතු වස විස නැති දෙයක්. එතකොට ඒක අපිට පුළුවන් බයිට් එකක් විදියට හදා ගන්න. නැත්තම් චූටි ළමයකට රස කැවිල්ලක් විදියට හදා ගන්න පුළුවන්. ඒතර මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ බහුතර ලංකාවේ සාමාන්‍ය ගැමි ප්‍රදේශවල ජනතාව දන්නවා මේ වගේ දෙයක් හදා ගන්න. නමුත් නාගරික පරිසරයේ ඒ වගේම අලුත් තරුණ පරම්පරාව ඒ වගේ දේවල් දන්නේ නැහැ අපිට පුළුවන් මස් මාළු ඒ වගේම කරවල වගේ දේවල් වලට වඩා රසට අපිට සිබිඩ් වගේම ඉරි බදගෙන අපිට ආහාරයට ගන්න පුළුවන් එතකොට ලංකාවේ බහුතරයක් හවස් යාමේ පාටියක් වගේ එකක් සෙට් වුණාම ඒගොල්ලෝ নানা ප්‍රකාර බයිට් ගන්නවනේ එතකොට මෙන්න ශරීරයට හිතකර පෝෂ්‍යදායි වටිනාම බයිට් එකක් විදියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ බයිට් එක හදාගන්නේ කොහොමද කියලා. උපිරි බයිට් එක හදන්න ඒ වගේම රස කැවිල්ල හදන්න අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදියට පිරිසිදුව අරගත්තු සිබිඩි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම අපිට ඕනම් පුළුවන් මේ වගේ ඉරි. දැන් මේවා සම්පූර්ණ අපරිදානේවනේ. මේ ඉරි හොඳ පිරිසිදුවට අරගන්න ඕනේ. එතකොට මේක හොදන්න අවශ්‍ය නැහැ. බැරි වෙලාවකත් අපිරිසිදු වුණොත් පොඩක් හොදලා තෙත බේරන ඇරලා තමයි මේක ගන්න ඕනේ. එතකොට ප්‍රධානම මුද්‍රව්‍ය හැටියට ගන්න තියෙන්නේ එක්කෝ ඉරි නැත්තම් මේ ආකාරයට සිබ්බිඩ හොඳට පිළිවෙලකට අරගන්න ඕනේ. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා කෑලි මිරිස්. ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි ගන්න ඕනේ. ඊළඟට කරපිංචා තියෙන්න ඕනේ. ලුණු ටිකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක බැදගන්න පොල් තෙල් හරි වඩාත්ම හොඳයි. සෝයා තෙල්. ඒ වගේම අපිට පුළුවන් සූර්යකාන්ත තෙල් වගේ එකක් ගන්නත් පුළුවන්. අද මම මෙතෙන්ට මේක පාවිච්චි කරන්නේ පොල් තෙල්. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ වගේ තාච්චියක් තියලා ලිප දල්වලා අපි ගැඹුරු තෙලේ යමක් බැද ගන්න ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දා ගන්න ඕනේ. පොඩක් ගිලන මට්ටමට අපි මේ තෙල් ටික දා ගන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ පොඩක් රත් වෙන්න අරින්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණයින් පස්සේ අපි මේ සිබිඩ මුලින්ම මම බදින ඇටි පෙන්නන්නේ අපි ඒකට හිමිසර ওই විදිහට දා ගන්න ඕනේ. එක පැත්තක් රන්වන් පාටට බැදුනයින් පස්සේ අපිට ඒක අනිත් පැත්තට හරවලා ඒ පැත්තත් රන්වන් පාටට ආවයින් පස්සේ තෙල් බේරලා අපි ඒ ටික අයින් කරගන්න ඕනේ.
සිබිඩ්ඩ මේ විදිහට බැද්ද වගේම අපිට පුළුවන් ඉරිත් ඒ ක්‍රමයට බදලා මේකටම දාන්න පුළුවන් නැත්නම් වෙන වෙනම ගන්නත් පුළුවන් එක වර්ගයක් ඉරි හැටියට නමුත් මේකටම දාලා අපිට ඒක හදා ගන්න පුළුවන් සිබිඩ්ඩ සහ ඉරි බදගත්තයින් පස්සේ අපි ඒ තෙල් වලින්ම අපිට කරපිංච ටිකත් බද ගන්න පුළුවන් ඒ ටිකත් මේ විදිහට බද ගන්න ඕනේ කරපිංච වල පාට වෙනස් නොවන මට්ටමට බදගත්තාම ප්‍රමාණවත් කරපිංච ටික බදගත්තයින් පස්සේ තෙල් වැඩියෙන් තියනවා නම් තෙල් චුට්ටක් අඩු කරලා ඊට පස්සේ අපි බදගත්තු ඉරි ඒ වගේම සිබිඩි ටික මේකට දාලා මිරිස් දාලා කරවම් කරගන්න ඕනේ ඒ ටික තමයි ඊට පස්සේ අපි කරන්නේ අපි චුට්ටක් බලමු මිරිස් කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ ඊළඟට ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම ඔය විදිහට කලවම් කරගත යුතුයි. කරවල මස් මාළු අධික මිලක් තියෙන මේ කාලේ මට මේ බැදුම හදාගන්න ගියේ පොල් තෙල් තුට්ටකුත් කෑලි මිරිස් පොඩ්ඩකුත් ලුණු ටිකකුත් විතරයි. එහෙමනම් අපිට පුළුවන් අපේ වටපිටාවේ පරිසරයෙන් ඕනම කෑමක් නිවැරදිව හදාගන්න. මේක අපිට 5 ස්ටාර් හෝටල් එකක උනත් බැදුමක් හැටියට තියන්න පුළුවන්. ඒ වගේම ඕනෑම මද්ද්‍රව්‍ය ගන්න කෙනෙකුට උනත් හොඳම බයිට් එකක් විදිහට ශරීරයට හිතකර සෞඛ්‍ය සම්පන්න ඒ වගේම ගුණදායක බයිට් එකක් විදිහට මේක ගන්න පුළුවන් ඊළඟට ඕනම ළමයෙකුට මේක මේ විදිහට හදලා දුන්නාම කෑමවලට දාගෙන බත් එක්ක කන්න පුළුවන් ඊළඟට බයිට් එකක් විදිහට මේම හැදුවොත් හැමදාම මේක හදන්න ඕනේ කියලා දරුවන් කියයි ඒ වගේම බලන්න මේ විදිහට හදාගත්තයින් පස්සේ අපිට මේක සතියක් වුණත් තියාගන්න පුළුවන්. පිළිවෙලකට වහලා කරලා තියාගන්න පුළුවන්. බෝතලයකට දාලා වහලා තියාගත්තොත් අපිට සතියක් එකමාරක් තියාගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාගෙන මම සමුවරගෙන යනවා. ඔයාලට මේක වටී කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ මාලාවෙන් ඒ කාලවකවානුව තුළ තියෙන ගැටළු වලට විසඳුමක් තමයි මම ගේන උත්සාහ කරන්නේ. එහෙනම් මගේ channel එක subscribe කරලා bell button එක touch කරලා ඕගොල්ලෝ touch එකේ හිටියාම ඊළඟ වීඩියෝ එක දාපු සනින් ඕගොල්ලන් ළඟා කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මුණ ගැහෙන බලාගෙන මම සමු අරගෙන යනවා.